මෙම දිව්‍ය පූජායාගය ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ ජේ.ටී. විලියම් පෙරේරා ආදර පියාණන් දෙවිපිය සමිඳුන් හමුවට ගොස් මැයි මාස 23 වන දිනට තෙමසක් සපිරීම හා අද දින ඔහුගේ 91 වෙනි උපන්දිනය සිහිපත් කරමින්ද තෙරස් මැල්ලව ආදර මෑණියන් දෙව්මව් තුරුලට ගොස් මැයි මාස 18 වන දිනට තෙවසරක් සපිරීම නිමිති කොටගෙනද ඔවුන්ගේ ආත්මයන් වෙනුවෙන් දෙවිඳුන් යදින ආදරණීය පවුලේ සැම විසින් දක්වන ලද බැතිබරදායකත්වයේ නිසා වෙනි. අද දින මෙම සුවිශුද්ධ දිවියාගය සඳහා බැතිසිතින් දායකත්වය ලබා දුන් එසෑම සිල් දෙනා සහායම පවුල් වෙනුවෙන් මෙම දිවියාගය ආරම්භයේදීම දිවි මහෝත්මයන් වහන්සේට යාඥා කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදහාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. ඔබ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුදහාත්මයන් වහන්සේගේ ජීවදානයත් ඔබ සියලු දෙනා සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, දිව්‍යාගය පුදකරන්න ප්‍රථමයෙන් අපි ස්වාමින් වහන්සේගෙන් සමාව අද සිටිමු. මේ ලෝකයේ ලස්සනම දෙයක් තිබෙනවා නම් ඒ දෙවියන් වහන්සේගේ ආදරයයි. දෙවිපියන් වහන්සේගේ ආදරයයි රැකවරණයයි. ඒ වගේම තවත් මේ ලෝකයේ තිබෙන ලස්සනම දේ තමයි සමාව, දෙවියන් වහන්සේගෙන් සමාව ලබා ගැනීම. උන්වහන්සේගේ පීතෘක ආදරයේ ඒ සමාව ලබා ගැනීමයි අපි මේ ජීවිතයේ ලස්සනම දේ. එබැවින් අපි උන්වහන්සේට කියමු අපගේ වැරදි දුර්වලකම් අඩුපාඩුකම් මිනිසියාවට හුදු වැරදි වලට අපිට සමාව දෙන්නට කියලා නැවතත් උන්වහන්සේගේ ආදරය තුළ අපිව ආශිර්වාද කරන්න කියලා අපි මෙසේ සමාව අයද සිටිමු. සිළු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙරෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙයින් භාග්‍යවත් නිත්‍ය කන්නේමරේ තුමියද, සිරිසිරි දූතයන් හා ශුද්ධවන්තයන්ද, මාගේ සහෝදරවරුනි ඔබද, මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරනමි. අවනතව ඉලා සිටිමි. සිළු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවිතයට අප පමුණුවනසේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. ස්වර්ගෙහි වැඩවසන අපගේ පියාණනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවනය ලබන්නන් කෙරෙහි ඔබ වහන්සේ අසීමිත ලෙසකින් ප්‍රේම කරන සේක වේද. අප නිදහස සීමා කරන ලෞකික බන්ධනයන්ගෙන් අප මුදාගත මැනව ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අප තුළ ජීවමාන කරමින් සදාන්තන මහිමතාවයට අප හැම ප්‍රවිෂ්ට කළ මැනව මේ කිදු බහා සුදහාත්මයන් සමග එකම දෙවියන් සදහට වැඩ සිටින්නාවුද, රජකම් කරන්නාවුද, ඔබගේ පුත්‍රයන්න් අපගේ ස්වාමීන් දවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්.
පාවුලතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හස්ුණෙන් උපුටාගත් කොටසකි. සත්‍යවාදී දෙවියන් වහන්සේ විශ්වාසවන්ත සේම අපගේ වචනය ඔව් නැහැ කියා දෙගිඩියාවෙන් කියන්නක් නොවේ. මන්ද අප විසින් එනම් සිල්වානස් තිමෝතියස් හා මා විසින් ඔබ අතර දේශනා කළ ජේසුස් වහන්සේගේ පවිත්‍ර වූ ක්‍රිස්තුන් ජේසුස් වහන්සේ තුල ඔව් නැහැ කියා දෙගිඩියාවක් නැත. ඇත්තේ ඔව් යන්න පමණකි. දෙවියන් වහන්සේගේ සියලුම පොරොන්දු ඉටු කිරීම පිළිබඳ ඔව් යන්න ක්‍රිස්තුන් වහන්සේ වනසේක. දෙවියන් වහන්සේට ගරු බුහුමන් කරන පිණිස අප ක්‍රිස්තුන් වහන්සේ තුලින් ආමෙන් කියන්නේ ඒ නිසාය. ක්‍රිස්තුන් වහන්සේ තුල ඔබ සමග අප ශක්තිමත් කරන්නේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ අප ආලේප කර උන්වහන්සේගේ මුද්‍රාව අප පිට තබා අපගේ සිත් තුල අපට අත්තිකාරමක් වශයෙන් ශුද්ධාත්මයන් වහන්සේ දේවා වදාළසේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබගේ පිළිතුර ස්වාමිනි දයාවෙන් මා දෙස බැලුව මැනව. ස්වාමිනි දයාවෙන් මා දෙස බැලුව මැනව. ඔබේ අනපනත් විශ්මය ජනකය. එබැවින් මාගේ මුළු සිතින් මම ඒවා පිළිපදින්නෙමි. ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ. එයින් අනුවණයන්ට නුවණ ලැබේ. ස්වාමිනි දයාවෙන් මා දෙස බැලුව මැනව. ඔබේ ආඥාවලට පිපාසයෙන් සිටිමි. මම මුව අයා හතිලන්නෙමි. ඔබේ නාමයට ප්‍රේම කරන අයට ඔබ කරුණා කරන්නාක් මෙන් මා දෙසට හැරි මට කරුණා කළ මැනව. ඔබ පොරොන්දු ලෙස මා දෙපා තර කළ මැනව. ස්වාමිනි දයාවෙන් මා දෙස බැලුව මැනව. කිසි අයුක්තියකට මා කෙරෙහි බලපෑමට ඉඩ නොදුන මැනව. මිනිසුන්ගේ හිරිහැරවලින් මා මුදාලුව මැනව. එවිට ඔබේ නියෝග මම පිළිපදින්නෙමි. දයාවෙන් මා දෙස බැලුව මැනව. ඔබේ පනත් මට ඉගැන්නුව මැනව. ස්වාමිනි දයාවෙන් මා දෙස බැලුව මැනව. සුපවත් ජයනද. ජීවනයේ පණිවුඩය ප්‍රදානය කරමින් අඳුරු ලොවක දීප්තිමත් තාරකා මෙන් බබලන්නහුය. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. මතේ තුමාගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ පොළවේ ලුණුය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද?
ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නටද මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකට සුදුසු නැත. ඔබ ලෝකීය ආලෝකයේ කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකිය. මිනිසුන් පහනක් දල්වාය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති. එවිට එය gedara væsi siyallanta eliya denu æta. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේහි වැඩවසන ඔබේ පියනන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියේහි බබලවන්න. සුවිශේෂ වාක්‍යලා මෙසේය. ක්‍රිස්තුනේ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද සුවිශේෂය, අද දේව වචනය ලස්සන දේව වචනයකට අපි ඇහුම්කන් දුන්නේ. ඔබ පොළොවේ ලුණුය, ඔබ ලෝකයේ ආලෝකයය. ඒ ආලෝකය ඇත්තෙන්ම ආලෝකයක් නොවී ආලෝකයේ නොමැතිව අපිට කිසි දෙයක් කරන්නට බැහැ. අපි මේ දවසේ මේ පටිගත කරන අවස්ථාවේ අපිට ආලෝකය බාධා කරනවා. මහා වැසි, ඒ වගේම අකුණු වැනි දේවල්, ඒ වගේම ආලෝකය අපිට බාධා කරනවා. අපි දන්නා මොනතරම් මේ ආලෝකය අපිට වටිනවද කියන එක. අපිට එයා විදුලි බලය නොමැතිව අපිට කිසි දෙයක් කරන්නට බැහැ. මේ කිසි දෙයක් රූපගත කරන්නට, පටිගත කරන්න කිසිම පුළුවන්කමක් නැහැ. අපි ඇත්තෙන්ම අත්දකිනවා. ස්වාමින් වහන්සේ කියන්නේ ඔබ ලෝකයේ ආලෝකය. ලුණු නැතිව, ලුණු රසය නොමැතිව ආහාරය රස කරන්නට බැරි බවත්, ලුණු වැඩි වුවහොත් එම ආහාරය අපිට බලඳන්න පුළුවන් නොහැකි බවත් සඳහන් කරනවා. අපි දන්නවා මේ ලුණු මේ ව්‍යංජනයකට, මේ හොද්දකට ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. හොද්දට දාන ස්වල්පය ඒ ආහාර රසවත් කරන්න හොඳටම ඇති. ඒ වගේ මේ ලෝකයට අපි හැමෝවම අවශ්‍යයි. අපි එකිනෙකා නැතිව මේ ලෝකය ලස්සන කරන්න පුළුවන්කමක් නැහැ. එකිනෙකාගේ දායකත්වයේ තුල මේ ලෝකය ලස්සන වෙනවා. ක්‍රිස්තුන් වහන්සේ අපේ නිල්ලන්නේ මේ පොළවේ ලුණුමෙන් අන් අයගේ ජීවිත ලස්සන කරන්නට මිස කැත කරන්නට, අවලස්සන කරන්නට නොවෙයි. අනිත් අයට බරක් වෙන්නට නොවෙයි. ඒ නිසා අද අපට ස්වාමින් වහන්සේ මතක් කර දෙන්නේ ඒකයි. ඒ මන්ද අද දේව වචනේ අපිට කියන්නේ, අපිට ආරාධනා කරන්නේ පොළොවේ ලුණු වෙන්නටත් ලෝකේ ආලෝකයක් වෙන්නටත්. ලුණු රසයට බැහැ තනිවම ක්‍රියා කරන්නට, තම රස දැනෙන්නට නම් තව දෙයක් සමග සම්බන්ධ වෙන්නට ඕනේ. ආහාරයේ සමග සම්බන්ධ වෙන්නට ඕනේ. අපිට ලුණු තනිකර ආහාරයට ගන්නට බැහැ. ඒ නිසා මේ මිශ්‍ර විය යුතුයි. ආලෝකය කියන්නේ එය එක තැනකට සීමා නොවී මුල් ලෝකයටම ආලෝකයක් වෙන්නට කියලයි. එනිසා අද අපි ඉන්නේ කොතැනද අපෙන් අහන්නට ඕනේ එකයි. අපි කිතුනුවා කියන්නේ ලෝකයේ ආලෝකයක් වෙන්නට කියලයි. අන්ධකාර ලෝකයට, අන්ධකාර ලෝකයේ තුල එළිය පතුරවන කිතුනුවෙක් වීමට අපි හැම කෙනෙක්ම කැඳවීමක් ලබා තිබෙනවා. උත්තානෝ ස්වාමින් වහන්සේ හමු කෙනෙක් ලෙස උන්වහන්සේට සාක්ෂි දැරීම සඳහා අපි සැමගේ යුතුයකමක්. එනම් අපි ලෝකේ ආලෝකය වෙන්නට ඕනේ, ලුණු රස වෙන්නට ඕනේ. එබැවින් අද ස්වාමින් වහන්සේ මතක් කරන්නේ අපෙන් අහන්නේ ඔබ කොතැනද ඉන්නේ. ලුණු වෙන්න ඕන තැන, රසය වෙන්න ඕන තැන අපි නිහඬව සිටිනවාද? ආලෝකීය වෙන්නට, ආලෝකීය විය යුතු තැන මම වසාගෙන ඒ ආලෝකය ලෝකයට දෙන්නේ නැතුව අපි ජීවත් වෙනවාද?
ඇයි මට ඒ රසය බෙදා ගන්න බැරි වෙන්නේ ඇයි මට ඒ රසය ලබා ගන්නට දිව්‍යන් වහන්සේ නිතරම දිව්‍යන් වහන්සේ සමග ගැඹුරු සම්බන්ධතාවයකට ඇතුළු වන්නට ඇයි මට බැරි වෙන්නේ දේව වචනය හරහා ඒ රසය ලබාගෙන ඒ රසය කරා යන්නට අපි ඉඩ දිය යුතුයි එවිට මා තුළ ඇති මේ ආලෝකී අනිත්‍යයට දැනෙන්නට සලස්වන්නට ඕනේ ඒ තුලින් දිව්‍යන් වහන්සේගේ මහිමය ලෝකයට ගෙන යන්නට අද දේව වචනය තුල අපට මතක් කර දෙනවා නිසා අද වචනය තුල ස්වාමින් වහන්සේ අද ප්‍රකාශ කරනවා ඉවත දමන්නට සුදුසු ලුණු වලින් වැඩක් නොවන බවත් ඒ වගේම අද අපි ඉන්නේ එතැනද අපි හිතනවා අපේ ජීවිතයේ හුඟක් වෙලාවට ආලෝකයක් කියලා ලුණු රසයක් රසයක් කියලා නමුත් මගේ ජීවිතයේ මගේ පවුල තුල ඒ වගේම සිළු දෙනා අන්ධකාරයේ සහ මගේ රැකියා ස්ථානයේ මා ජීවත්වන ස්ථානයේ උන් වහන්සේට අවශ්‍ය වෙණි ආලෝකයක් නොවේ අපි හිතන්නේ අපි රසවත් කියලා අපි ආලෝකමත් කියලා නමුත් අපි ඉන්නේ කොතනද කියලා අපිට අමතකයි මා ඉන්න තැන අනුව සිළු දේ තුල දේව දෙවන් වහන්සේට ප්‍රසන්නව අපි ජීවිතයේ උන්වහන්සේට ප්‍රශංසා කරන තැනට අනිත් අයව අප ගෙන යන්නට ඕනේ අපි අනිත් අයට ආලෝකයක් වෙන්නට ඕනේ අනිත් අයට රසයක් වෙන්නට ඕනේ එනිසා අපි අද දේව වචනය හරහා අපි ජීවත් වෙන උත්සාහ කරමු උන් වහන්සේ නැමැති මේ රසය උන් වහන්සේ නැමැති ආලෝකය අපේ ජීවිතය තුලින් අනිත්‍යයට බෙදා දෙන ජීවිතයක් බවට පත් කරන්නට කියලා අපි වරප්‍රසාදේ ඉල්ලා මේ දිව්‍යාගය තුල යඥා කරමු ලෝකාග්‍රදේවී ස්වාමිනී වහන්සේට පුදන මේ පූපේ ඔබ වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හේින්ද පොළවේ සරුසාරේ නා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් හා සෑදුණු හේින්ද අප සඳහා ජීවන දායක පූපේ වරත්න හේින්දු වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ අපේ මාසවසර කරුණා කළ සේකමේ පෙන් විදේස සහ මිදිරසන අභිරහසමක රාජ දේවතර සහභාගී වීමට අපට හැකි වේවා ලෝකාග්‍රදේවී ස්වාමිනී වහන්සේට පුදන මේ මිදිරස වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හේින්ද මිදිවැලේ පළදාවෙන් ආ මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් හා සෑදුණු හේින්ද අප සඳහා ආත්මික පාණේ වඩපත්තනෙන්දු වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා ස්වාමිනී බගේ පසිතින්ද පසුතැවිලි හදවත සුත්‍ර වහන්සේ විඳ ලැබෙව දේ ස්වාමී පුදනයාක වහන්සේට ප්‍රසන්න වේවා ස්වාමිනී මාගේ මාසික වීම මාගේ පාපෙන් මා නිදොස් සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගේ සිළු බලති දීපයන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුලිෂදු ස්වභාවයට ප්‍රයෝජනය අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා ස්වර්ගීය පියාණනි මහෝත්තම දෙවියන් වන ඔබ වහන්සේට ගැතිව නිසි ගෞරවය දෙමින් මේ පූජනීය පිළිවෙත අපි මෙසේ සිදු කරමු එමගින් අපට ගැලවීම සලසන වේනු වහන්සේට කන්නලව් කරමින් වහන්සේ අභිමුව වැඳ වැටි ප්‍රාර්ථනා කරමු මේකිදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසෙක්වා ඔබගේ සිත යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු ඔබගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු ඒ ඔකියුද යතුද ක්‍රියාවකි
පාරිශුද්ධ පියාණනේ සිළු බල සදාතන දෙවි ස්වාමිනේ සෑම කලින්ද සෑම තැන්නිද අපි වහන්සේට ස්තුති විදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දහයකය වහන්සේ මගින් සියල්ල ප්‍රකෘතිමත් කිරීමට වහන්සේ අභිමත වූසේක උන් වහන්සේගේ පූර්ණත්වයට අප සියල්ලන්ද පංගුකාරයන් කරගත්සේක දේව ස්වභාවයෙන් යුක්ත වූ උන් වහන්සේ තම මහිමතාව බැහැර කොටගෙන ශ්‍රී කුරුසියේ හෙළූ රුධිරයෙන් ලොවට සාමයේගෙන දුන්සේක එයින් උන් වහන්සේ සිළු මැවිලිවලට ඉහලින් උසස් කරනු ලැබූසේක තමන් වහන්සේට සේවය කරන සියල්ලන්ට සදා ගැලවීමේ මාර්ගය වූසේක එයින් ස්වර දූත සමූහයේද අග්‍රදූත සේනා සමූහයේ निरंतर साधु नादिर आपके गीत रावे देख कर मीन वहां से गे महोत्तम भावे आप में से वर्णना करमो सुविशुद्धे लोकागर देवे स्वामे वहां से सुविशुद्धे आहसात पुलवात उबगे महिमेन पिरीति बे स्वर्गी जय श्री वेवा स्वामे वहां से गे नामेन वडिनु तुमानो भाग्यवात्य स्वर्गी जय श्री वेवा स्वामी वहांसे सबविन्म सुविशुद्ध सियलु सुविशुद्धता हेलपद वहांसे में वहांसे गे आत्मे नन गे अनुभावेन मे पनुर परिशुद्धवात करण वे नायदिमो अभी से आदिने पनुर अपुदेसापगे स्वामीन वन जीसु क्रिस वहांसे गे श्री शरीर श्री रुदीर बवट पत्वन सदहाय ओं वहांसे दुख सहद मरने से कमेंत मन पवरा दिनुपेर पूपेर अग्न वहांसे तुति बुधवीन කඩා ස්වකීය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදහල සේක ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ උපදේශා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනේ වැළඳූ පසුන් වහන්සේ සීම කුසලාන දරගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදහලසේක ඔබ සැම මෙයින්ගෙන පාණය කරන්න සැබවින්ම මෙය අභිනව වූ දනන්තෝද කිවිසු මේ වාගේ රුධිර කුසලානයි පෞකමාව සඳහා උදේ සාදු සිල් මනුෂ්‍යන උදේ සාදේ වගුරුන් ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න अभी विश्वास करन अभिरहस प्रकाश करमु स्वामिने उपहन से उकुतु सेक स्वामिने उपहन से उत्थानु सेक स्वामिने उपहन से नवत वाडिन सेक එයින් පියාණනි උන් වහන්සේගේ මරණය දුත්තාණය සිහිපත් කරමින් ජීවන දායක පූපේද ගැලවීම දායක කුසලානද වහන්සේට පුද කර සිටිමු ඔබ හමුවේ සිටමින් අපට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන වහන්සේට තුති පුදමු කිසුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වෙන අප සිළු දෙනාම සුදහාත්මෙන් වහන්සේ විසින් එක්සත් කරන ලබන ලෙස අපි ආවනතව ආයද සිටිමු ස්වාමිනි මොලෝ පුරා පැතර පවත්නා වහන්සේගේ සුදු සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැඹ සුදෝදම පියානන්ද මල්කම් රංජිත් අප අග රදගුරු හිම්පානන්ද සහායක රදගුරුන්ද සකල පූජක පැවිදි පිරිස සමග මේ සුදෝ සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව මෙලවින් ඔබ වහන්සේ වෙත කැඳවාගත් මෙම දිව්‍ය යාගයේ සඳහා බැතිබර දායකත්වය දැක්වූ සිළු දෙනාගෙන් දිව්‍යන් වහන්සේ වෙත ගෙන්වාගත් නැසී ගිය සිළු දාස දාසීන් සිහි කළ මැනව प्रसाद स्नापने दीपा पेरने सिमिनु वहांसे गे पुत्रयानंगे मरनेड सहाबागें सिलु दिनाम वहांसे संग सदहा जीविते संदहाने वतने गिदीमत सलसनु मेनव उत्ताने बलापुरुष अधिमेघ अपगे सहोदर सहोदरी अंद वहांस के अनुकंपाव के विश्वास नैसुन अणु सियाल अंद सुहिकर वहांस गे श्री मूणे आलोके बदर पिलिगत मेनव अप सिर्दनाट मद अनुकंपा कल मेनव भाग्यवत देव महाता लंका व्यप स्वामी दुद भाग्य तपोसुल वरुंद सुदो जुसे मुनिदुंद जुसे वास मुनिदुलु सम काल्यु वहांस गे कमु टुकर मीन दिविगे सिलूम शुद्धवांति समग सदा जीवन सहभागी महिमेय
उन वाहन से मगिंद उन वाहन से समगल उन वाहन से किरहिद सियलु बलति देवी प्यानने शुद्धात मेरन्हा समग एक वर वसन्ना वाहन से ट सकले गौरवयत महिमयत सदांत मात्वे वा යේසුගේ ආදර වචන තුල අපි දැහන් ගත වෙමු අප ජීවිතය ගෙවන්නට අවැසි වරම් දෙන්නට කියලා අපි කමුතුව එකම දරු කැලක් ලෙස එකම සහෝදර කැලක් ලෙස අපි මෙසේ යාඥා කරමු ස්වර්ගෙහි වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා වහන්සේගේ රාජ්‍ය පැමිණේවා වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙලෙවේ දිට වේවා අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපවස්සාවලට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනේ සිළුම අයහපතින් අප සිළු දිනා මුදාහරණ මෙන්ද අපේ මෙකෙටි ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු ඊට වහන්සේගේ කරුණාමර පිහිට ලැබ නිරතුරුව පාපෙන් මිදී සිළුම දුක් කරදරවලින් සුරක්ෂිත වී අපගේ ගම ගැලුම් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාගත අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු මග්නිසාදයක් රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි මාගේ ශාන්තිය ඔබට දෙමි මාගේ සුවය ඔබට දෙමි ශ්‍රාවකේ නමතාව අදහල ජේසු ක්‍රිස්තුස් ස්වාමිනී වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා වහන්සේ කැමැත්ත පරිදිම ස්වභාවට අප ජීවිත තුළට සාමයේද සමගියේද සතුටද දහණය කරන්න කරුණා කළ මැනව වහන්ස දහට වැඩවසන සේක රජකම් කරන සේක ආමෙන් ස්වාමින් වහන්සේගේ ජීවමානු සාමය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා අපි එකිනෙකාට සාමය පතමු ඔබට සාමය වේවා ලොවෙහි පවු හරින දේවාච බහල කියානනි අපට කරුණා කළ මැනව ලොවේ පවු හරින දේවාච බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පවු හරින දේවාච බාලකයාණනි අපට සාමය දුන මැනව ඔබේ සසර දුර වහම චන අත කොලක දුන ඔබ ඇස අපේ මාසර තාත් මිට ආරක්ෂාවක් තවස දෙයක් ද වේවා මෙන්න දේවාච බාලකයාණෝ මෙන්න ලුණු රස වන්නට පොළවේ ලුණු වන්නට ලෝකේ ආලෝකේ වන්නට අප සිල් දිනාටම ආරාධනා කරන්නා වූ තැනන් වහන්සේ මෙන දේවාජ බාලකයාණෝ මෙලොවේ පවතුන තැනන් වහන්සේ දේවාජ බාලකයන්ගේ භෝජනයට කැඳවීමලත් අප සිල් දිනාම භාග්‍යවන්ත යෝය ස්වාමිනේ ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුෙක් නොවේමි එහෙත් වචනය පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සදා ජීවනයේ වෙත අපගෙන යනසෙක්වා ක්‍රිස්තුන් වහන්සේ සුදීරේ සදා ජීවයේ මාගේ යනසේකවා ආත්මික ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආක්ෂාව සප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිඳුනි මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශාවෙමි. ජේසුස් සමිඳුනි මාගේ හෘදයට වඩිනවා සුනේ. ආමෙන්.
ස්වාමින් වහන්ස මාගේ මුළු හදින් වහන්සේට ප්‍රශංසා කරමි. ඔබ වහන්සේ කළ හැකි අසිරිමත් ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. මම ඔබ වහන්සේ කෙරෙහි ප්‍රමෝදයෙන් පිනන්නෙමි. මහෝත්තම පියාණන් වහන්ස ඔබ වහන්සේගේ නාමයට පැසසුම් ගී ගයන්නෙමි. අපි යඥා කරමු. देवी स्वामी उपहंसे अपड़ देखु प्रेमी आदर्शयक मेम प्रसाद निधाने मगिन अपड़ दहने कल से कुवेद मेम प्रसाद निधाने पोष्यु अपट एम गलवी मे फल भुक्ति मिदी मट करुणावें सलसु मेनव मेघिदे अप स्वामी वन जी श्री स्वहांस उदय साम अपड़ लबेवा आमेन. स्वामी वहांसे उप समग वन सेक्वा ඔබ සමගද වන සේක්වා. ਸਰව බල පරාක්‍රම දෙවි මහෝත්තමයන්න් වන පියානෝද පුත්‍රයානෝද සුදහාත්මයානෝද ඔබ සිරු දෙනාම ආශිර්වාද කර රැක බලා ගන්නා සේක්වා. ආමෙන්. යන්න සහෝදර ප්‍රේමෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. අද දවසේ මෙම දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙන ඒමට බැතිබර දායකත්වය දැක් වූ පවුල් වෙනුවෙන්ද බබුම් රූපවාහිනී නාලිකාවට සෑම අයුරින්ම සහාය වන සිල් දෙනා වෙනුවෙන්ද අප නාලිකාවට නිදහස් නාලිකාවක් ලෙස විකාශය කිරීමට අවශ්‍ය රජයේ බලපත්‍රය ලැබෙන ලෙස අපි දේවමාතන් වහන්සේගේ මාතෘක රැකවරණ ඉල්ලා ජීඥා කරමු. නමෝ මරියනි ප්‍රපසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේව කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපෝ අපුදේශා දනුත් අපේ මරණ වෙලෙදිත් යාක්ෂයා කළ මැනව. ආමෙන්. ලංකාවේ අප ස්වාමිදුවෙනි අපනිසා යාක්ෂයා කළ මැනව. සුද වූ ජුසේ වාස්මුනි දුනි අපනිසා යාක්ෂයා කළ මැනව. දෙවියන් වහන්සේගේ සිලූම මුනිවරුනි මුනිවරියනි අපනිසා යාක්ෂයා කළ මැනව. සාන්ත කුරුසේ අඩයලමෙන් අපේ සතුරාගේ අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියාණනි. මෙම දිවි පූජායගය ඔබ වෙත ගෙනීමට හැකි වූයේ ජේ.ඩී. විලියම් පෙරේරා ආදර පියාණන් දෙවිපිය සමිඳුන් හමුවට ගොස් මැයි මාස 23 වන දිනට තෙමසක් සපිරීම හා අද දින ඔහුගේ 91 වෙනි උපන්දිනය සිහිපත් කරමින්ද තෙරස් මැල්ලව ආදර මෑණියන් දෙව්මව තුරුලට ගොස් මැයි මාස 18 වන දිනට තෙවසරක් සපිරීම නිමිති කොටගෙනද ඔවුන්ගේ ආත්මයන් වෙනුවෙන් දෙවිඳුන් යදින ආදරණීය පවුලේ සැම විසින් දක්වන ලද බැතිබරදායකත්වයේ නිසාවෙනි.